පස්වෙනි පාඩම දර්ශක පාඩම ගැන කතා කරන්නේ. ඔයගොල්ලෝ මාත් එක්කම නෝට් එක ලියා ගන්න. ඊට පස්සේ දාන ඩියුට් එක ඩවුන්ලෝඩ් කරලා පාඩම සම්පූර්ණ කරගන්න. මෙතනදී පළවෙනි එකම දැනගන්න ඕන දෙයක් තියෙනවා මේ දර්ශක කියන්නේ මොකක්ද කියන එක. දැන් මේ විදියට හිතන්න මේ විදියට දැන් 6 වෙනිදී අම්මටම ක්‍රම එක ලියලා තියෙනවා. නමුත් අපි ආපහු තේරුම් ගමු. මෙයා ලිව්වොත් මෙතනදී අපි මේක අඳුනන්න මේගොල්ලෝ අඳුන ගන්නවානේ. මේකට අපි කියනවා පාදය කියලා. සහ මේකට කියනවා දර්ශකය කියලා. සහ මේ සමස්ත එකම ගත්තොත් මේ දෙන්නම අඩංගු දෙය ගත්තොත් ඒකට කියනවා බලයක් කියලා. බලය කියලා කියනවා. දැන් අඳුන ගන්න මේකෙදී මෙතන තියෙනවා 3 ඉලක්කම පාදය වෙනවා 2 ඉලක්කම දර්ශකය වෙනවා. සහ මේ ටික මේකට ගත්තොත් බලයක් කියලා. අපි මේක කියනවා. අපිට කියන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි හය ශ්‍රේණිය කතා කරා 3 බල 2. දැන් අපිට තව පුළුවන් කතා කරන්න මේක කියන්න පුළුවන් 3 දෙවන බලය. ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන් 3 දෙවන බලය. මම නැවත කියනවා මේක කියන්න පුළුවන් එක විදිහක් 3 බල 2 නැත්නම් කියත හැකි 3 දෙවන බලය. ඔය ටික ලියා ගන්න. ඊට පස්සේ මම අපි ඔය අසුර පොඩි අභ්‍යාසයක් කරනවා. හරි. ප්‍රශ්නයක් ලියා ගන්න මේ විදිහට. ප්‍රශ්නයක් ලියා ගන්න. පහත දක්වා ඇති දර්ශක. පහත දක්වා ඇති දර්ශක කියවන ආකාරය ලියන්න. පහත දක්වා ඇති දර්ශක කියවන ආකාරය ලියන්න. හරි. මෙන්න මේ ටික බලන්න. මේ ටික ලියලා බලන්න. මොනවාද එක ක්‍රමයකට ලියන්නේ මේ ක්‍රමයට වඩා හොඳයි මේ ක්‍රමයට අපි ලියමුකෝ ඒක තමයි අපි දෙකම අවශ්‍ය කරනකොට ඔක පාවිච්චි කරනවා හරි එහෙනම් මේක ලියුවා නම් මම මෙන්න උත්තර ආවේ කියලා හරි මෙයාට උත්තරය එන්නේ 10 දෙවන බලය 10 දෙවන බලය 10 දෙවන බලය ya 12 3 වන බලය 12 වන බලය අන්න අලග උත්තර හරියට කියලා. මෙයා x16 දෙවෙනි බලය x දෙවන බලය x දෙවන බලය x දෙවන බලය. එතන 3 හිටියනම් x 3 වන බලය. එතන 10 හිටියනම් x 10 වන බලය. මේක ලියන්න x මෙතන m නේ තියෙන්නේ m වන බලය. ඉතින් හරියට මේ ටික තේරුම් ගන්න. මේ ටික තේරුම් ගන්න මේ උඩ තියෙන එක නා දැන් මෙතන කියන්නේ 10 දෙවන බලය. 10 දෙවන බලය. මේක 12 3 වන බලය. x දෙවන බලය. x m වන බලය. ප්‍රශ්න හරියටම තේරුම් ගන්න වෙන විදිහට. හරි. මේ ටික ලියා ගන්නවා ඔයගොල්ලෝ. ඊට පස්සේදී අපි ලෑස්ති වෙනවා මේකේ. තවතාලම ලියා ගන්න. මාතෘකාවක් නෙමෙයි පුනරීක්ෂණයක්. ඒස හයිශ්‍රේණිය වල දැන් පහත ඒවා විහිදුවා ලියන්න. ගන්න මේ විදියට. මම කියලා දෙන්නම් කීපයක් ඒක උසස් තනියෙන් ගන්න. දෙකේ තුන කියන එකේ තේරුම තේරුම් ගන්න. මෙතන දෙනවා දෙකේ තුන කියලා. මේකේ තේරුම හරියට තේරුම් ගන්න. මේ දෙකේ තුන කියන එකේ තේරුම තමයි මේ යට ඉන්න දෙකේ ඉලක්කම නැත්නම් පාදය තුන් සැරයක් ගුණ කරන්න කියන එක. මේක ධන වෙන්න ඕනේ. මේක පොඩි මන්තිවල නෑ මේක වෙන කතාවක්. මේක ධන වුණා. විශේෂයෙන් ලකුණක් දාලා නෑ කියන්නේ ධන. එහෙමනම් මෙයා තුන් සැරයක් ලියනවා මේ විදිහට. පාට මොකක් තේරුම් ගන්න ලේසි දෙකේ තුන කියන එක ඕකයි. අපි තමකෝ 10 10 දෙක කියන එකේ තේරුම 10 දෙසරයක් වුණා වෙනවා. සමහරවිට උදාහරණයකට ගත්තොත් 10 4 කිව්වොත් මේකේ තේරුම 10 4 සරයක් වුණා වෙන්න. ඔසේ අපි 4 වෙනි උදාහරණයකට ගත්තොත් x වල 3 කියලා මේකේ තේරුම x අකුර 3 සරයක් වුණා වෙන්න. x අකුර 3 සරයක්. ඉතින් x අකුර ලියනවා පුරුදු වෙලා ඇති හය ශ්‍රේණියේදී x අකුර ගුණ වෙනවා 3 සැරයක්. මේ විදිහට අපි ගමුකෝ අස්සෙන උදාහරණයට මේ විදිහට භාගයක් දීලා භාගයක 3 බලය තියෙනවා කියලා. දර්ශකය. එතකොට මේකෙන් කියන්නේ භාගය 3 සැරයක් ගුණ වෙන්න. මේ තියෙන භාගය 3 සැරයක්. එතකොට භාගය ගුණ කිරීම භාගය. හරියටම තේරුම් ගන්න. Terus orang puluhan lah, memang ini dalam tiga, mereka paling hatan mau dulu, karena tiga dalam lah. ප්‍රශ්නයක් ලියාගන්න මේ විදිහට පහත ඒවා විහිදුවා ලියා අගය සොයන්න හරි හැකිනම් මට කලින් හදන්න මොකද දැන් කලින් කියලා දුන්න දේ තමයි මම ඔන්න කියලා දෙනවා අවශ්‍ය කෙනෙක් ඉන්නවා දෙකේ කියන එකේ තේරුම දෙක දසරයක් ලියන්න දෙකේ තේරුම තමයි දෙක දසරයක් එතකොට දෙවරක් දෙක කීයක් වෙනවද හතරක් වෙනවා තේරුම් ගන්න තුනේ දෙකේ තේරුම තමයි තුන දසරයක් ලියන්න සහ එතකොට තුනක් තුන කීයක් වෙනවද 9යි හතරේ තුන කියන එකේ තේරුම හතර තුන සරයක් හරි ඔය ටික පැහැදෙනවා වැඩි එක නවත්තලා ගණන් ටික ලියාගන්න මට කලින් හදලා බලන්න ඔයාගේ උත්තර ටික හරි. ඔන්න එහෙනම් දැන් මම උත්තර ටික කියලා දෙන්නයි ලෑස්ති. 4 3 සැරයක්. එතකොට මෙතනින් 64ක් වෙනවා. 4 වරක් 4 16යි. 4 4ෙන් ගුණ වුණාම 16යි. ඒ 16 4ෙන් ගුණ වුණාම 64යි. පහේ දෙකේ තේරුම තමයි පහ දෙසරයක්. අර පස් වරක් පහ 25ක් වෙනවා. පස්වරක් පහ 25ක් වෙනවා. එතකොට මෙතන මේක බලන්න. මේක දෙකේ 2යි ගුණේ 2යි. දෙකේ 2 කියන්නේ දෙක දෙසරයක්. තුනේ දෙක කියන්නේ තුනක් දෙසරයක්. හතරක් ගන්න. දෙකේ දෙක කියන්නේ දෙක දෙසරයක්. තුනේ දෙක කියන්නේ තුනක් දෙසරයක්. අවසානයේ මේක වෙන්නේ මේක 16 නම් මෙතනින් 4යි මෙතනින් 9යි 36ක් වෙනවා. ඉතින් මා ගුණ කිරීම පුළුවන් වෙන්න හොඳට දැන් මේකේ තේරුම තමයි 10 දෙක. 10 දෙක කියන්නේ 10 දෙසරයක්. සහ තුනේ දෙක කියන්නේ 3 දෙසරයක්. බලන්න 10 දෙක කියන්නේ 10 දෙසරයක්. 3 දෙක කියන්නේ 3 දෙසරයක්. එතකොට මෙතන 100යි. මෙතනින් 900ක් වෙනවා උත්තරය. ඊපස් මෙතන ගන්න 10 දෙක කියන්නේ 10 දශරයක්. 8 දෙක කියන්නේ 8 දශරයක්. මෙතනින් 100ක් හදනවා. මෙතනින් හදනවා 100ක්. ඊළඟ ගන්න මෙතනින් හදනවා 64ක්. 8වරක් 64යි. එතන 64 100ෙන් ගුණ වුණොත් 6400යි. අපිට ගොඩ ගොඩ උදව් කරගෙන එක හදන්න පුළුවන්. 2 3 කියන්නේ 2 3 සැරයක්. සහ 10 2 කියන්නේ 10 දශරයක්. දැන් මේකෙදී වර මෙහෙම ලේසි. 2 3 සැරයක් ගොඩ කරනවා. 2 වරක් 2 4යි, 4 වරක් 2 8යි. මෙන්න 8යි. හොඳයි. මේ උත්තරේ ගන්න ලෑස්ති 8යි. ඊපස්සේ 10 වරක් 10යි 100යි. අන්න එහෙනම් අවසාන උත්තරේ එනවා කොච්චරද? 8 100ක් කියලා. හරි. ඔය විදිහට ඒක සම්පූර්ණ කරන්න. හරි. මේ වෙලාවේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ලියා ගන්න. අපි ඊට පස්සේ කතා කරමු ලියන්න මේ විදිහට අලෝකාර ලියා ගන්න. නැත්නම් ප්‍රශ්න කයක් ඇතුණත් තමන්නේ. පහත දක්වා ඇති ගුණිත පහත දක්වා ඇති ගුණිත දර්ශකාකාරයෙන් ලියන්න. පහත දක්වා ඇති ගුණිත දර්ශකාකාරයෙන් ලියන්න. දැන් අපි කලින් කරා දර්ශක තියෙනවා විහිදුවා ලියලා ගුණිත ලෙස ලියනවා. මේ බලන්න. එයාගේ මේක ලියන ලේසිම විදිය. මම එකක් කියලා දුන්නම ඔයාලට තේරෙනවා නම් ලියන්න. මෙතන තියෙනවා 2 3 සැරයක්. 1 2 3. මෙයා ලියනවා 2 ලියලා 1 2 3 මේ දෙකේ ඉලක්කම ලියලා ඒ ලියවිච්ච වාර ගන්න මෙතනින්. දැන් මම නැවත කියනවා ඔයාලට මෙතන දෙකේ ඉලක්කම ලියවිච්ච වාර ගන්න. 1 2 3යි. නිසා මොකද යන්නේ? දැන් මෙතන බලන්න තුනේ ඉලක්කම ලියලා තියෙනවා දශරයක්. තුනේ ඉලක්කම ලියවිච්ච වාර ගන්න 2යි. ඒ තුනේ 2 කියලා ගන්න. මේ බලන්න හතර ඉලක්කම 1 2 3 4 5 හතර ඉලක්කම ලියවිච්ච වාර ගන්න 5යි. නිසා 4 5යි කියලා ගන්න. සම මෙතන බලන්න. x අකුර 1 2 3 4යි. x අකුර ලියවිච්ච වාර ගන්න 4යි. නිසා x වල 4 කියලා ගන්න. බලන්න මෙයා 10 1 2 3 10 3 සැරයක් ලියවිලා. නිසා 10 3යි කියලා ගන්න. ඊට පස්සේ බලන්න මේ විදිහට. මෙතන දෙකෙන් එක ලියවිච්ච වාර ගන්න. දෙකෙන් එක 2 2 3යි ලියවිච්ච වාර ගන්න 3යි. දෙකෙන් එක ලියවිච්ච වාර ගන්න 3ක් වෙන්නේ. හරි. එතකොට බලන්න 1 2 3යි තුන් සැරයක් ලියලා. සහ මේකේ බලන්න දෙකේව 2යි. සහ මේකේ තුනේව 2යි. අන්න ලියවිච්ච වාර ගන්න. 2 දශරයක් ලියවිලා දෙකේ 2. 3 දශරයක් ලියවිලා තුනේ 2. සහ තමයි මෙතනදී හතර දශරයක් ලියවිලා 4 2 සහ පහ තුන් සැරයක් ලියවිලා 5 3. ඒක තේරුම් ගන්න. මේකේ 7 1 2 3 7 තුන් සැරයක් ලියවිලා 7 3 සහ 2 දශරයක් ලියවිලා 2 2. හරි මේ බලන්න. මෙතන ලියවිලා 3 දශරයක් ලියවිලා 3 2 සහ 2 3 සැරයක් ලියවිලා 2 3. හරි. ඔය ටික ලියා ගන්න. ඊට පස්සේ අපි තව මේක ලියා ගන්න ලියන මොනවා හරි පාඩම් තියෙනවා නම් අදාගන්න මම තව ප්‍රශ්න ටිකක් ඔයාලට දාන්නම්. හරි. මේ ටික මකලා තව පොඩි ප්‍රශ්න ටිකක් දාන්න පුරුදු වෙන්න. ඒක තනියම හදාගන්න. හරි. ගොඩක් දාන්න නැහැ. Dan lagi mana? Kita nih ada Maka utara 3:2 සහ 4:2 බලන්න 3:2 4:2 සෙව්කම් 5ව 3යි 1:2 3යි 5ව 3යි සහ x දෙකට බලන්න සහ 2:2යි r දෙකට බලන්න සහ 5:2යි t දෙකයිද බලන්න sama DT tiap puluh DT itu malah karena di kokkom ada DT karena kami kalau terus ke last jam hari itu terong galana tapi tahu nih kan itu buruk tuh tapi benar aku taruh waktu lihat bahasa dakwa itu Eva bahasa dakwa itu Eva Darshaka akarin lihat bahasa dakwa ඇති ඒවා දර්ශකාකාරයෙන් ලියන්න. පහත දක්වා ඇති ඒවා දර්ශකාකාරයෙන් ලියන්න. හරි. බලන්න මේ විදිහට. මෙතන තියෙනවා x අකුරු දෙකක්. x අකුරු දෙකක් තියෙනවා. y අකුරු දෙකක් තියෙනවා. අපිට ලේදෙන x2 ගුණ කිරීම y2. ඒක තව පොඩ්ඩක් චුටි වෙනසක් කරත් හැකියි. ඒකයි මම කියලා දෙන්නේ. මේ දෙන්නම බීජීය සංකේත නිසා මේ x2 කියන්නේ ද්විජීය සංකේතයක් y2 කියන්නේ ද්විජීය සංකේත නිසා මේ උත්තරේ අතර තියෙන මෙන්න මේ ගුණ කිරීම හරියට තේරුම් ගන්න මේ ගුණ කිරීම හංගන්න පුළුවන් මේ දෙක අතර තියෙන ගුණ කිරීම අයින් කරන්න පුළුවන් මේ විදිහට x2 වාරයක් y2 හැබැයි මතක තියාගන්න මේ දෙක අතර ගුණ කිරීමක් ඉන්නවා ඒක ලියුවේ නැති එක විතරයි කරේ මේක ගුණ කිරීමක් අපි හැදුවා කියමු මේ ගුණ කිරීම තාවකාලිකව අපි අයින් කරා. එහෙනම් මේ වගේ. මේක R2 සහ P3. මේක ලියන්න පුළුවන්. R2යි P3යි කියලා. සහ මේක M අකුරු 2යි. M අකුරු 2යි N අකුරු 3යි. සහ මෙතන ලියත හැකි M2 සහ M N2 N3 සහ මේක T2 T අකුරු 2යි සහ P අකුරු 3යි සහ X අකුරු 2යි අර මේක ලියනවා ගුණ ක්‍රම ටික හංගලා T2 P3 X2 හැබැයි හරියට තේරුම් ගන්න මේ අතර ගුණ ක්‍රම අයින් කරා විතරයි තාවකාලිකව ගුණ ක්‍රම උතන ඉන්නවා කියන එක සහ මේක ලියන්න හැකි R2 T2 ඒක පාරම ලියන්න හරිය නැත්නම් එහෙම ලියන්න R2 ගුණ කිරීම T2 වෙන්නේ මේක වෙන්නේ අවසාන මෙහෙම R2 T2 ඔන්නම තමයි අවසානය බලන්න ඒක වැදගත් ගණන් ටිකක් ඔටකේ කල්පනාවෙන් ඉන්න. ඊටසේ ගෙදරට දානකොට ඔය වගේ හදාන්න. හරි. කොහොමදලා තේරුම් අරගෙන. හරි. අපි ඊට පස්සේ මේක ලියාගන්නකම් පිළිවෙලට ලියාගන්න. අපි ඊළඟට ලියාගම අනුමාත්‍රකාවක් මේ පාඩමේ තව අනුමාත්‍රකාවක් ලියාගන්න. දී ඇති සංඛ්‍යාවක්. දී ඇති සංඛ්‍යාව ප්‍රථමක සාධකවල නැවත කියනවා දී ඇති සංඛ්‍යාව ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියා ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියා දර්ශකාකාරයෙන් ලිවීම ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියා දර්ශකාකාරයෙන් ලිවීම දී ඇති සංඛ්‍යාව ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියා ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලියා දර්ශකාකාරයෙන් ලිවීම හරි බලන්න උදාහරණයක් අපිට 8 කියන කෙනා දෙනවා 8 ලියනකොට ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලියලා ඊට පස්සේ දර්ශකාකාරයෙන් අහනවා බලන්න මේ වෙන විදියට අපි මේක කලින් පාඩමේදී කරපු විදිහට ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදනවා. මෙන්න මේ ගල්ලකින් බෙදනවා. බෙදන්න ගන්න චූටිම කෙනාගේ බෙදන්න පටන් ගන්නවා. ප්‍රථම කේරයෙන් විතරයි දෙකෙන් බෙදනවා. අන්න කලින් පාඩේ අවබෝධ තියනවා මයිල් එකේ යටි දාලා තියන්න හදවත තියෙන එක එක හදලා ඉන්න. ඊටසේ මෙහෙම බෙදනවා. 8 දෙකට බෙදුනම 4යි. ඊට පස්සේ මෙතන ආපහු දෙකෙන් බෙදනවා. 2යි. ආයෙම දෙකෙන් බෙදනවා. 1යි. මෙහෙම මෙතන කොට තියෙන දේ තමයි හරියට තේරුම් ගන්න. බෙදන්න ගන්න චූටි ප්‍රථමක සංඛ්‍යාවෙන් බෙදෙන්න පටන් ගන්නවා. බෙදලා අවසාන මෙතන එකක් වෙනකම්ම බෙදනවා. එකක් වෙනකම්. ඊට පස්සේ ඒ උනක් පස්සේ ඊට පස්සේ ලියනවා 8 සමානයි. මෙන්න මේ කට්ටියගේ ගුණිතය. 8 එක්ක කාගෙද? මෙන්න මේ බෙදන්න ගත්ත කට්ටියගේ ගුණිතය. හොඳට තේරුම් ගන්න මේ ප්‍රශ්නය. ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. හරි දැන් අපිට එනවා දෙකේ කට්ටිය 3 දෙනෙක්. 1 2 3යි. දෙකේ කට්ටිය 3 දෙනෙක්. දෙකේ කට්ටිය 3 දෙනෙක් නිසා මේක දශකාකාරයෙන් ලියුවොත් එන්නේ 2 බල 3 8 කියන්නේ කවුද 2 බල 3 අපි තව ගානක් ගත්තොත් අපි 20 ගමු 20 ගත්තත් ඔය විදිහටම අපි බෙදනවා 20 අපි බෙදනවා 20 20 දෙකෙන් බෙදනවානේ දෙකෙන් බෙදනවා 10යි ආව මේක දෙකෙන් බෙදනවානේ 5යි ඊට පස්සේ මෙයා කාගෙන්ද බෙදන්නේ පහෙන් බෙදනවා දෙකෙන් බෙදෙන්නේ නැහැ පහෙන් බෙදනවා 1යි ඊට පස්සේ මෙන්න මේ 20 කියන්නේ මේ ටිකේ ගුණිතය එනවා එහෙනම් කොහොමද 20 එන්නේ 20 එනවා කොහොමද මෙන්න මේ කට්ටියේ ගුණිතය 2යි 2යි 5යි අන්න අවසානයේ 20 සමානයි දෙකේ කට්ටිය කීයද දෙකේ කට්ටිය දෙන්නයි දෙකේ කට්ටිය දෙන්නයි පහේ කට්ටිය එක්කලා එතරම් උත්තරය තියෙනවා දෙකේ කට්ටිය දෙන්නයි පහේ කට්ටිය එක්කලා මෙන්න මෙහෙම ලේයරකට කියනවා අපි ප්‍රථමක මේ බලන්න මේවා පාදය වෙන්නේ කවුද? පාදය ප්‍රථමක සංඛ්‍යාවක්. මේවා කවුද පාදය? ප්‍රථමක සංඛ්‍යාවක්. මෙතන පාදය 2යි, මෙතන පාදය 5යි. අපි තාම මේ වගේ වැඩ ටිකක් කරමු. හරි මම ඔයාලට ටිකක් දෙන්නම්. ඔය ටික හදන්න මේක. So ඔයගේ 40 ලියනවා. 40. 40 කියන්නේ කොහොමද එක? එකට බෙදුවොත් 20යි. එකට බෙදුවොත් 10යි. එකට බෙදුවොත් 5යි. පහෙන් බෙදුවොත් 1යි. අන්න අවසානයේ බෙදලා ඉවරයි. බෙදීම හොඳට පුරුදු වෙන්න. ඒක මෙහෙම බැරි නම් දීර්ඝ බෙදීමකට දාලා බෙදන්න පුරුදු වෙන්න. අපි කලින් පාඩම් දෙකකට හොඳට කතා කරා. ඊට පස්සේ අවසානයේ 40 සමානයි. කොහොමද? දෙකේවා කීයද? 3යි. සහ පහේවා 1යි. අවසන් 40 ලියන්න හැකියි. 1යි 2යි 3යි. දෙකේ 3යි. දෙකේ 3යි. සහ පහේ 1යි කියලා. හරි. අපි විතර 100ක් හදමු. හරි. බලන්න ආයෙම හරිද කියලා. මොන ප්‍රශ්න අහන්න? 700 හදනවා. ඔය වගේම 100ක් බෙදනවා. දැන් ඔයාට 100 බෙදෙන්නේ ඒ වගේ වන්න පුළුවන් 102කින් බෙදනවා 50යි. ඊට 52කට බෙදනවානේ. එහෙනම් බෙදමු 25යි. දැන් 25 දෙකට බෙදෙන්නේ නැහැ. එහෙනම් 5ෙන් බෙදෙන්නේ. 5යි. 5 5ෙන් බෙදුනහම එකයි. අවසාන 100 සමානයි. මෙන්න මේගොල්ලෝගේ ගුණිතය. කවුරුද? දෙකේ කට්ටිය දෙන්නයි. පහේ කට්ටිය දෙන්නයි. අවසන් 100 සමානයි. දෙකේ 2යි. සහ පහේ 2යි. ඔන්න ඒ ටික හරි. ඉතින් දෙවටිකේ තියෙන වැට ටිකක් හදාන්න. හොඳට පුරුදු වෙන්න මේක අපි කරේ බෙදන එක කරේ. අපි බෙදුවා. අවසන් 1 වෙනකම්ම බෙදන්න ඕනේ. හරි. ඊට පස්සේ විශේෂ ප්‍රශ්නයක් තියෙනවා. මේ මාතෘකාවේ අර්ථය විශේෂ ප්‍රශ්නයක්. Kita taruh antar liang dan plasmen. Yang sangkya apa? Diyati. Diyati. Terutama kan sangkya apa kan? Mata kena yang sangkya apa? Diyati pertama kan sankhya avaka diyati pertama kan sama yang sankhya apa diyati pertama kan sankhya avaka balayak lesa divima yang sankhya avaka diyati pertama kan sankhya avaka balayak lesa divima yang sankhya avaka diyati pertama kan sankhya avaka balayak lesa divima ahaganna hondata theruma ganna me prashne කලින් ප්‍රශ්නේ විදිහමයි පොඩි වෙනසක් තියෙනවා. අපිට කිව්වොත් මේ විදිහ. අපිට කිව්වොත් 16. හොඳට තේරුම් ගන්න. 16 දෙකෙහි බලයක් ලෙස ලියන්න. මේ ප්‍රශ්න ටිකක් අමුතුයි. කලින් කිව්වෙම දුන්නේ නැහැනේ. කලින් කිව්ව ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලියා දර්ශක ආකාරයෙන් ලියන්න කියලා. මෙතන තියෙන ප්‍රශ්න වෙනස්. 16 ලියන්නලු දෙකේ බලයක් ලෙස 16 ලියන්නලු දෙකේ බලයක් ලෙස කරන්නේ මෙහෙමයි. කිසි ප්‍රශ්නයක් කරගන්න එපා ඔයා. මේ ප්‍රශ්නේ හදන විදිය 16 අරගෙන මේ කියන කෙනාගේ දිගින් දිගටම බෙදන්න යන්න. එයාගේ බෙදන්න 16 දෙකෙන් බෙදන්න 8යි. ඊට පස්සේ 8 දෙකෙන් බෙදන්න 4යි. 4 දෙකෙන් බෙදන්න 2යි. 2 දෙකෙන් බෙදන්න 1යි. ඔන්න ඔහොමයි කියන්නේ. ඒ කරලා දැන් ලියනවා. දැන් ලියන්න පුළුවන් අපිට 16 කියන්නේ කොහොමද? මෙන්න මේ කට්ටියගේ ගුණිතය. කවුද? 2 2 2 ආයෙත් 2යි. 16 කියන්නේ කට්ටියගේ ගුණිතය. දැන් බලන්න 16 කියන්නේ දෙකේව කීයක්ද? 1 2 3 4යි. අන්න එන්න සමය ක්ලියර් හැකි. 16 කියන්නේ කවුද? 2 බල 7. නැත්තම් දෙකේ 4 වන බලය. මම හිතනවා ප්‍රශ්න පැහැදිලි. ඊට පස්සේ මම තව ප්‍රශ්නයක් කොහොමද ලියන්න? 25 25 පහේ හි බලයක් ලෙස ලියන්න 25 පහේ හි බලයක් ලෙස ලියන්න. ඒතරත් කරන්නේ මොකක්ද? 25 ලියලා 25 කායෙන් බෙදන්නේ 5ෙන් බෙදනවා. ඔන්න 5ෙන් බෙදනවා. 25 5ෙන් බෙදුනහම 5යි. ආපහු මේ 5 මෙතන 5ෙන් තමයි බෙදන්නේ. ටිකටක් පහෙන් බලන්න මේක ටිකටක් දෙකෙන් බෙදුවේ. ඒතර ගණන් දෙන්න ඕනේ එහෙම බෙදන විදිහට. එහෙම නොදන්නොත් ගණන් අර දෙනවා. ඔය කියන දේ. හරි. දැන් බලන්න. දැන් හොඳට තේරුම් ගන්න 25 පහෙන් බෙදුවා 5යි. 5 පහෙන් බෙදුවාම 1යි. දැන් අවසාන ලියන 25 කියන්නේ කවුද? 25 කියන්නේ 5 ගුණ කිරීම 5. එහෙනම් 25 කියන්නේ කවුද? 5 කට්ටිය දෙන්නයි. 25 කියන්නේ 5 දෙක. අනේ 25 කියන්නේ 5 දෙක. හරි. අපි තොරණ උදාහරණයක් කියන්නම්. 1000 නැත්නම් අපි ගමු හතලිස් නමය හතේ බලයක් ලෙස දැන් මෙතන අපි කරන්නේ 49 7ෙන් බෙදනවා 49 7ෙන් බෙදනවා 7යි දැන් හතේ බලයක් ලෙස ලියන්න කිව්වේ ඊට පස්සේ ආපහු 7ෙන් බෙදනවා 1යි අවසාන එකක් ආව පස්සේ මෙතන ගණනාවක් කරනවා 49 ලියනවා 49 කියන්නේ කවුද මේ දෙන්නගේ ගුණිතය දැන් 7 වාරයක් 7 දැන් 49 කියන්නේ කවුද 7 එකක් පිය දෙන්නයි අන්න 49 කියන්නේ කවුද 7 දෙවන බලය කියලා හරි තව උදාහරණයක් මෙවුවොත් 8 දෙකෙහි 8 දෙකෙහි බලයක් ලෙස අට ලියන්නවලු දෙකේ බලය. අට දෙකට බෙදනවා 4යි. ආයෙ දෙකෙන් බෙදනවා 2යි. දෙකෙන් බෙදනවා 1යි. නම් අට සමානයි. දෙකේ කට්ටිය කීයක්ද? මේ විදිහට ගත්තොත් දෙකේ කට්ටිය 3 දෙනෙක්. අන්න ලියනවා 8 සමානයි 1 2 3යි. දෙක බල කොට. මේ ටික ලියා ගන්න. හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන මේක ලියා ගන්න. ගොඩක් වැඩ ගන්න ප්‍රශ්නේ. අපි ඊළඟට බලමු දැන් මෙයා අපි මාත්‍රකාවෙන් කියවට ප්‍රතිමක සංඛ්‍යාවක බලයක් ගැසලීම කියලා වෙනත් ඒවාටත් හදන්න පුළුවන්. දැන් මේ වගේ උදාහරණ කිහිපයක් අපිට කියනවා 100 10හි බලයක් ගැසලියක් කියලා. එතකොට අපි කරන්නේ 100 බෙදනවා 10යි. 100 10යි බෙදනවා. 10යි එන්නේ. ඊට ආයෙ 10යි. මේ 10 10යි බෙදනවා. 1යි එන්නේ. අන්න එතකොට ලියන්න 100 සමානයි. තේරුම් ගන්න. 100 සමානයි 10 2යි. අන්න 100 සමානයි 10 දෙවන බලයට ලියන්න පුළුවන්. සෝවල 36 6 බලයක් ලෙස. 36 ලියන්න 10 බලයක් ලෙස. 36 6 බෙදනවා 6යි. ආයෙ 6 බෙදනවා 1යි. දැන් අපේ චක්‍රයකට හොඳ අවබෝධයක් තියෙනවා මේකට. ඉතින් හරි. එහෙනම් 36 කියන්නේ 6 මෙන්න මේ දෙන්නගේ ගුණිතයක්. නම් අවසානයේ කියත හැකි 36 සමානයි 6 2 කියලා කියන්න පුළුවන්. 36 සමානයි 6 2 කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ තේරුම් ගන්න 10 බලයක් ලෙස. ඒත් කරන්නේ 10 බෙදනවා 10. මේ කියන කෙනාගෙන් බෙදනවා. මෙයාගෙන් තමයි බෙදන්නේ. එතකොටම 100යි. ආයෙ 10යි බෙදනවා. ඊට 10යි. ආයෙ 10යි බෙදනවා 1යි. ඊට දැක්වමද 10 සමානයි මේ 10 කට්ටිය 1 2 3යි මේ තුන් දෙනාගේ ගුණිතය අන්න අවසානයේ 1000 සමානයි 1 2 3 10 3 වෙනි ඵලය කියලා ලියනවා ඔය වගේ අපිට කියනවා 80ට 3 බලයක් ලෙස එතකොට කරන්නේ 80ට 3ෙන් බෙදනවා ආ දීර්ඝ බෙදීමෙන් බෙදන්න වර්ණයක බෙදා ගන්න අමාරු නම් දීර්ඝ බෙදීමෙන් බෙදන්න වෙනවා හොඳයි කියලා එකක් කියලා දුන්නොත් 80ට 3 බෙදන්න තියෙනවා. එතන මෙතනට 2යි 6යි දෙකක් විතර 21කට 7යි. අන්න ඒ වගේ හදන්න පුරුදු වෙන්න ඕන. මම එතනදී එක කියලා දෙන්න උත්සාහ කරන්නේ. ටික හදන්න විතරයි. මෙතනින් 27යි. ආයෙ 3 බෙදනවා. මෙතනින් 9යි. හරි දරෝ ගන්න. 80ට 3 බෙදුවා 27යි 27ට 3 බෙදුවා 9යි. නැවත 3 බෙදනවා 3යි. හරි ආයෙත් 3ෙන් බෙදනවා 1යි වෙන්නේ. නම් 81 සමානයි. එතන තේරුම් ගන්න 81 සමානයි 1 2 3යි 4යි 3 කට්ටිය 4යි. අන්න 81 සමානයි 1 2 3 4 එසාලේ 3 බල 4. දේවල් හරියට තේරුම් ගන්න ටියුට් එකේ දාලා තියෙන ගණන් ටිකක් බලන්න. ඊට පස්සේ ලියා ගන්න මාතෘකාව. ආදේශය මගින් අගය සෙවීම, ආදේශය මගින් අගය සෙවීම. ආදේශය මගින් අගය සෙවීම. Sama ada deka, wita, agaya, soyan. Memang dahana kita kira udah mulai last year, kita sudah udah itu nanti kita kerana, karena kalau ini karena kita x deka, then x deka wita x so then balik balik di lalu x deka, x so lagi deka. Ini kalau ada deka di ham kita main memang, mereka paling itu video doang ya. Mereka terima mereka x වල දෙක කියන එකේ තේරුම x ගුණ කිරීම x ඊට පස්සේ අපි කරන්නේ මේ x අයින් කරලා ඒ වෙනුවට දෙක ලියනවා. එතකොට ලියන්නේ දෙක ගුණ කිරීම දෙක. දෙක ගුණ කිරීම දෙක. අන්න දෙවරක් දෙක කීයක් වෙනවද? හතරයි. අපි ඊළඟ උදාහරණයක් ගත්තොත් x ට 3 ගත්තොත් x ට 3 ගත්තොත් තේරුම් ගන්න x ට 3 ගත්තොත් මේක තේරුම x අකුර 3 සැරයක් ගුණ වෙනවා. Mereka terima eksak, eksak tuh lagi nih terima eksak kalau tuh unsur yang punya mana, eksak mama lihat dek, eks dekai juga kan, kadang-kadang mungkin ya nih, kan itu deh langsung hati eks dahai itu nih, paha deh nih, memang tadi kita lihat eks dekai, kan dasar ya, memang eks tuh unsur yang nisa, eksak perlu aing kerla, yang orang dekai lihat nih, eks orang dekai, eks orang dekai, nih eks orang dekai, itu nih ngapa, terus kan, tahu dah punya keyword. X hatarana, mereka terima X hatara saraya. Terus kalau mereka lihat X hatarana, ada X hatarana sah X hatara saraya keliru, X dekai deka hatara saraya. Deka hatara saraya keliru. Terus mereka guna karena, orang deka hatarai, orang deka atai, orang deka dasai. Karena mehema layer kan apa kira, adesnya bagian agaknya sebelum kira. Ini balas, na? Tahu udaharana kira deka. Tahu udaharana. Mehema apa? Deka x deka apa? Itu pelajaran yang keluar vividua liar. Mereka vividua liar. Mereka deka guna kira ini x akuru deka. Deka guna kira ini x akuru deka. Apa kira? Deka guna kira ini x deka. X deka ini sa x akuru deka. X වලට අපි කීයක් දාන්නද? 2යි. එහෙනම් මෙහෙම දාන්න. හරි ඊට පස්සේ මොකද වෙන්නේ? දෙවරක් දෙක 4යි, හතරවරක් දෙක 8යි. හරි. ලියා ගන්නකො මේ ටික ඔයා. විදිහට අත්තර මේ ටික ලියා ගන්නවා. තව කියලා දෙන්නම් උදාහරණ. Deka guna kiri mana? Ayam deka. Deka tuh unsur yang kiri. Dan kalau ini deka guna kalah. Dahawara deka visai. Jadi nama visai. Dahawara deka visai. Bisa deka kata lihai. Kata lihai deka asuh. Karena mereka sudah terlalu asuh. Karena tahu persen yang kira deka. Hayai x tunau. Itu makanya karena hayawa ya, xwar ya, xwar ya, x lehno. Elehno. Mang ekstra adres karena dek hayawa ya, dekawa ya, dekawa ya, deka. Anda kami ini keguna karena hayawa deka dolahai. Itu sementara dolahai, dolahai deka keguna karena visi hatarai, deka yang hatalis hatai. Mereka sudah keliagaan, mereka keliagaan. Tahu, udah kata kamu. අපි තව ප්‍රශ්නයක් ලියමු x එකයි y තුනයි වෙත අගය සොයන්න. හරි. මොන බලන්න පළවෙනි ප්‍රශ්නේ x2 y2 දීලා තියෙනවා. දැන් ඔයා හොඳම දේ තමයි ආදේශ කරන්න කලින් මේක විහිදුවා ලියනකට නම් ලේසියි ඔයගොල්ලන්ට. x අකුරු 2යි y අකුරු 2යි. X අකුරු 2යි නම් ඒක තේරුම x2 නිසා 2 2යි. y අකුරු 3යි නම් අන්න මේ විදිහට. x2 නිසා 2 2යි. y 3යි නම් 3 ඒවා මේ විදිහට 2යි. මේක ගුණ කරන්න. දෙවරක් දෙක 4යි. දෙවරක් දෙක 4යි, තුන්වරක් 3 9යි. අන්න අපිට කියත හැකි 9 වරක් 4 36යි. කවුරුට කෙනෙකුට පුළුවන් නම් එකපාර ගුණ කරන්න. දෙවරක් දෙක 4යි. 4 වරක් 3 12යි. 12 වරක් 3 36යි කියලා. මේ පියවර ඕනේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. හොඳයි. ඔයාට ඒක පැහැදිලි විදිහට කරගන්න. අපි දෙවෙනි උදාහරණයකට කිව්වා 2x y2. දැන් මෙතන ළමයි ප්‍රශ්නයක් කරනවා. මෙතන x වල උඩින් කවුරුත් දාලා නැහැ. කවුරුත් දාලා නැති හැම වෙලටම එකයි ඉන්නේ. කවුරුත් දාලා නැත්නම් එකක් එනවා. දැන් නම් මේක වෙන්නේ කොහොමද? 2 ගුණ කිරීම x ගුණ කිරීම y අකුරු දෙකක්. 2 ගුණ කිරීම x ගුණ කිරීම y අකුරු දෙකක්. අන්න දැන් ඉන්නේ මොකෝ? මොකද වෙන්නේ දෙක ගුණ කිරීම x වෙනුවට දානවා 2 x වෙනුවට 2 දානවා සහ y වෙනුවට දානවා හවුද y වෙනුවට දානවා 3 ඉලක්ක. අන්න මෙයා හදනවා මුතේ කොහොමද? දෙවරක් දෙක 4යි. මෙතනත් බලන්නකො. දෙවරක් දෙක 4යි. තුන්වරක් 3 9යි. ඒත් කොච්චර දෙන්නේ 36ක් වෙනවනේ. හරි. අපි තව උදාහරණයක් කියලා දුන්නොත් ඔයාලට 10යි x3යි y2. මේකේ තේරුම 10 ගුණ කිරීම x3 නම් x3 සැරයක් y2 නම් y2 සැරයක් x3 නම් x3 සැරයක් y2 නම් y2 සැරයක්. දැන් ආදේශ කරන්න 10 වාරයක් x3 සැරයක් නිසා 2 ඒව 3ක්. ඇයි x වලගේ 2යි නිසා 2 ඒව 3ක්. Y 3යි නිසා තුන ඒවා දෙකක්. දැන් මේක එකපාර ගන්න බැයි නම් මේ 10 මෙහෙම තියෙද්දි දෙක ඒවා ටික වෙනම ගුණ කරගන්න කීයද එන්නේ? 12 2 4යි 4 2 8යි. සෝ තුන ඒවා ටික වෙනම ගුණ කරගන්න. හරි? මෙතන කියනවා කීයක්ද? 9යි. ඊට පස්සේ මෙතන මේ ඔක්කොම ටික අසුර කරගත්තොත් 10 8 ගුණ කරලා 9 ගුණ කරොත් 100යි. 20ක් එනවා. ඉතින් මම හිතනවා මේ ටික පැහැදිලි කියලා. ඊට පස්සේ ටියුට් එක ඩවුන්ලෝඩ් මේ නෝට් එක පැහැදිලිවම ලියා ගන්න කියලා මම හිතනවා. ටියුට් එක ඩවුන්ලෝඩ් කරන්න එකක් හදාගන්න. සහ මේවැයි මොනරික්ෂන් ටියුට් සතිපතා දාන්න, පුරුකම් හැම වෙලම දාන්න. ඒවා බලලා අපි දැනුම තව වැඩි කරගන්න උදව්වක් කරගන්න.